තා චකවාලෙ සු අත්‍රාකච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගහ මොක්දන් ධම්මසවන කාලු අයම්බදන්තා ධම්මස්සවෙන කාලු අයම්බදන්තා धर्मसविनकालो अयं वदङ् नमो तस् भगवतोस् नमो तस् भगवतो अरहतु सम्म नमो तस् भगवतो अरः तु सम्मा සන්තිභික්කවේ ඒකේ සමනබ්‍රාක්මන සස්වදවාදා සස්සතං අතානංච ලෝකංචප ප්ඥාපෙන්ති චතුහි වත්තුහිතති සදාවන්දනීය පූජනහිම හා සඟරත්නයෙන් අවසරයි සැදහැති ධර්මස්ශ්‍ර වනා බිලාසේ පින්ගත්නේ. අද දවසේ දීතුන් බෞද්ධය මාජ්‍යදාලය හරහා ඔබට ධර්මස්ශ්‍රවනය කරන්නට අවස්ථාව සලසල තිබෙනවා ඒ අනුව බුදුග වැඩසටහනේ තවත් එක් වැඩසටහනකු මේ විදියට ආරම්ම කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයම මෙ වැඩසටහනේදී අපි සිහිපත් කරන්නට ඕන බෞද්ධය මාධ්‍යජාලය නිර්මාතෘ ගෞරෝණීය දරනාගම කුසල දම්ම නායක ස්වාමීින් වහන්සේව සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරලා ගෞරෝණිය නායක මහහින්පාණන් වහන්සේට පුෝයානුමෝදනා කරන්නට ඕන කරනවා. ඉතින් එනිසාද ධර්ම දේශනාවේ නියමිත මාතෘකා වසෙන් යොදාගන්නට යෙදනයේ දහම් පාටය පිළිබඳව ම පසුව පැහැදිලි කළ දෙනු ලබනවා. අපි මේ වැඩසටහනේදී අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණය කුදවත්තුක විභන්ගේ දවසට නියමිත මාතෘකා විදිහට තිබෙන්නේ ශාස්වත දිට්ටිය සහ උච්චේද දිට්ටිය පිළිබඳ වූ දහම් විග්‍රහයක් ලෝතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළවෙන්නට පෙරාතුව ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීමට පෙරාතුව මේ ලෝකයේ තුළ විවිධ භාවනා ක්‍රමවේදයක් විධ ර්ශනයන් අනුගමනය කරමින් බණභාවනා කරපු පරිසරයක් අපිට ශාස නිතිහාසය තුළ අන්තර්ගත වෙනවා ඒ රිෂිවරු වගේම නොයකුත් භාවනා යෝගීවරු එදා බුද්ධ මුල් සමයේදි එමනැතියන් සිදුවත්කුමාරය උපදින්නටත් පෙරාතුව මේ ලෝකයේ තුළ පැවතුනු බව ඒ දිහාස කතා ප්‍රවෘති ශක්ෂ දරන නම සමතයේ උපරිමයට ඒයට යන්නට අවස්ථාව සැලසුනත් එයාගේ ජීවිත නිර්වාණගාමී ප්‍රතිපදාවකට නිවන්දකින වැඩපිළිවලකට යන්නට නොහැකි වෙන්න හේතුවක්ති දෙෙනවා. ඒ තමයි නිමැරදි දර්ශනයක් චතුරාර්ශත්්‍ය දර්ශනයක් පිළිබඳව ඒ කිසිම කෙනකුට හසු නොච්ච නිසා සාරාසංකයේය කල්ප ලක්ෂයක් නියත විවරණ ලබමින් පාර්මිතා ධර්මයන් සම්පූර්ණ කරමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වන අප භාගතුන් වහන්සේ ලෝකයාට විවර කරනවා මෙන චතුරාර් සත දර්ශනයක් චතුරාර් සත ධර්මය ගැබ්වෙන පටත් සමුපාද ධර්මයන් ලෙහිලා යන විදිහයට නිවන්මගේ වෘත්ත වෙන විදිහට ලෝකට දර්ශනයක් ඉදිරිපත් කරනවා. මේ දර්ශනය ඉදිරිපත් කරන වකවානුව වෙනකොට ලෝකේ තුළ පැවතුන මතවාදයක් හෙමිනැතිනං එක දර්ශනයක් වැරදි විදිහට දැකපු දැක්මුවල් හැට දෙකක් පිළිබඳව දහමි සඳහන් කරනවා. ඒ ශස්වත සහ උච්චේද වසේනොත් ශාස්වත උච්චේද මිශ්‍රවසේනොත් පැවතිච්ච ි්‍යා දුෂ්ටි හැට දෙකක් පිළිබඳව දහමේද අපිට පැහැදිලි කරනවා මේ පිළිබඳව දීර්ගව කරනු ඉදිරිපත් කරන්නට පුළහම්කම ලැබෙනවා ඒ පිළිබඳව බ්‍රහ්මජාල සෝත්‍ර දේශනාවේ මේ මිත්‍යා දුෂ්ටි හැට දෙක පිළිබඳව ඒ උපදින ආකාරයේ පිළිබඳවන් විස්තර කරනවා එතින් අදේ මිත්‍යා දුෘෂ්ටි හැට දෙකින් සාාසත දුෂ්ටියයට ඇතුළත්වෙන විිදිහට ශාස්වතිය සම්පූර්ණ සමස්ත වසයෙන් ගත්තහම කාරණා ගණනාවකට ප්‍රබේද කරන්නට පොළොහංකම තිබෙනවා. නමු මූලිකව ශාස්ෘතය ප්‍රධානනාආකාර හතරකින් දිිට්ටිය ෝපදින විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ටේදෙන. ඒ ආකාර හතර පිළිබඳව ශස්තතිය ඇතිවෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි අද මාත්‍රකා වසයෙන් තබන්න ටේදන ගාතාරත්නේ සඳහ වෙන්නේ ඉති හෙමනං අපි මේ එකක් එකක් පිළිබඳව හොඳට නුවනින් විම සල බලන්නට ඕනේ මේ මිත්‍යා දෘෂ්ටියය එෙම නැති නම් වැරදි විදිහයට දකින දැකීම ඇති වෙන්නට පුළහන් වෙන්නේ කොයි වගේ අවස්ථාවකද මේ කොයි වගේ කෙනෙකුටත් වරදින්න පුළහන්ද කියන එක පිළිබඳව අපි හොඳට මේ දහම් කනුටික විග්‍රහ කරගත්ත හම තේරුම් ගන්නට පුළහංකම ලැබෙන නිසා අදදවස බුදුරජාණන් වහන්සේ පෙන්නපු ශාස්වත එහෙම නැතිනං ශාස්වතයේ පිළිබඳව මූලික වසයෙන්පුඉන්කරන ලබන කරනු හතර පිළිබඳව අපි පැහැදිලි කරගන්නට ඕනේ මේ ශාසනයෙන් බැහැර බොහෝම වීරියවන්තව ජීවිතය අවබෝධ කරගන්නට ඕනි කියන දුක කලවර කරගන්නට ඕනි කියන උදාරච්චේතනා ඇතිව අධධිකව වීරියවන්ත වෙමින් බොහෝ සෙහි උත්සාහවත්ත වෙමින් ඒ වීරය වන්තව කටයුතු කරමින් බණභාවනාදිය කටයුතු සිද්ධ කරන යම් පුද්ගලයකු යම් මහනෙක්කහෝ යම් බමුණෙකුම් ඒ විදිහට කටයුතු කරගන්නකොට ඒ වීරිය වඩලා එළඹ සිටි සිහියෙන් යුක්තව සිහියත් පවත්වනවා ඒවගේ මහොද නුවනකනුත් යුපතව කටයතු කරනවා. මෙතනද මේ නුවන කියල සඳහන් කරන්නේ චතුරාර් සත ධර්මය පිළිබඳ වූ දර්ශනාත්මක නුවනක් පිළිබඳව නෙමේ යමක් තේරුම් ගන්නට පුළුවන් විග්‍රහ කරගන්නට පුළුවන් නුවන පිළිබඳවයි මෙතනදමේ කතා කරන්න. එම නුවනින් විශේෂයෙන්ම කර්මය පිළිබඳව නෙකුත් දහම් කරුණු පිළිබඳව රූපය පිළිබඳවාදී යම් නුවනක් පවතිනව මේ අවස්ථාවේ ඒවි දිහට නුවනින් යුක්තව බොහෝම හොඳට සමතකමටහන් වල භාවනා කටයුතු කරමින් හොඳ සවාදියක පිහිටෙනවා මෙහෙම හොඳ සමාධීක පිහිට පුහම මේ අයට විශේෂතා නුවනක් පහළ වෙනවා මේ අවස්ථාවවෙදී චතුත්තත් ධ්‍යයානයට වගේ සමවැදිලා මේ අයට පුළහංකම තිබෙනවා පසූඳ පිළිවෙත බලන්නට එහමැතිනම් පුබ්බේ නිවානුසති ඥානය උපදවගන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට පෙරවිසූ කඳපිළිවෙල අරමුණු කරන්නට පුොළුවන් නුවන හැමනැතිනම් පු්බේ නිවානුසති ඥානය උපදවගෙන මේ උපදවාගත්ත ඥානං කලින් ආත්මය පිළිබඳව විමසල බලනෝ. එහෙම විමසනකොට මේ කෙනාට පෙනෙනවා ින් ත්ම ම ඉපදල හිටිය හබල් තැන මෙන්න මේ වගේ තැනක තමයි ඉපදිලා හිටියඒවගේම මෙන්න මේ නමින් තමයි ඒ ජීවිතයේ නම් දරලා තිබනේ එවගේ විදිහ ගෝත්‍රයක තමයි උප්පත්තය ලබල තිබනේ එවගේම සරීර වරණය ශරීර පැහැය මේ විදියේ පැහැකින් තමයි ශරීරය අලංකාරවත් එෙ මන තිනම් පැහවත් වෙලා තිබුණේ කියලා බලන්න පුළහංකව තිබෙනවා එවගේ මතමයි ඒ පරිසරේ තුළ ලැබුණ ආහාරයක්. මොනවිදිී ආහාරයක්ද කියන එක පැහැදිලි කරනවා. එයාට දකින්නට පුලුවංකම ලැබෙනවා. මෙතන දෙහාරයේ කියල කිව්වහම අප අද කන කෑම පිළිබඳවනෙමේ මේ කතා කලන්නේ සතර ආහාරයක් පිළිබඳව දහමේ කතා කරනවා. ඒ පරිසරේ තුළ තිවිච්චේ කබලංකාර ආහාරේද එමන තිනං ස්පර්ෂ මනෝසංචේතන විඤඥාන හාරද කියන මේ සතර ආහාරයන්ගගේ ආහාර වනේ මොනවගේ ආහාරයක් ද ප්‍රධාන ආහාරය විදිහෙට මේ හතරෙන් කොයි වගේ දෙයක් ද ප්‍රධාන වනේ කියලා හොඳයට නුවනින් දකිනෝ. මේ විදිහෙට මේ අහාවල්ලි ස්ථානය ඉපදිලා මේ වගේ නම් ගෝත්‍රයක්න් දරමින් මෙබඳූ පැහැසටහන් ඇති රූපකයක් ලැබිලා එම නති නම් මේ විදිහේ කායසවරූපයකින් යුක්ත මේ මේ විදිහයේ ආහාරයන්ගෙන් යපුුණඒවගේම ඒ අවස්ථාවට තිබෙන සැපයද එහෙමිනැතිනං දුක්ඛිත සවභාවේ දෙගනැතින සුව දුක් පිළිබඳව මේ මේ විදියේ දුක්පීඩාවන් වලට ලක්වුණා මේ මේ විදිහයේ සැප පහසෝ ජීවිත ගත කලාාර කියලා ඒ පිළිබඳවත් දකින්නට පුළ හංකම තිබෙනවා.ඒ වගේම ඒ කාල පරාසේ තුළ ජීවත්වන ආයු කාලයේ පිළිබඳව මෙච්චර කාලයක් ජීවත් වනාා මෙචර වයසක යනකං එෙමනතිනම් මෙචර අයු කාලයක් භුක්තිවින්දා කියලා ජීවත් වන ආයුකාලයේ පවා දකින්නට පුළහංකම ලැබෙනවා මේ විශේෂණ වනට පුබේ නිවානුස්ත්‍රති ඥානයේ උපදවාගත්ත මේ පිරිස මේ විදිහයට පෙරවිසූ කඳ පිළිවෙත්ත පිළි බඳව විම සල පලනවා. මේ විදිහයට ආත්මයක් දෙකක් තුනක් හතරක් පහක් මේ විදියට ආත්ම සිය දහස් ගානක් අතීතර බලන්න පුළහංකම ලැබෙන. මේ විදිහයට ජාති ලක්ෂයක් පිළිබඳව යම් කෙනෙක් බලනවනං ඒෙනට මෙවිදියට ජාතියක් ජාතියක් එහෙම නැතිනං උපත්ති මරණයම් පිළිබඳව අතීතයට ජාතිී එෙමනැතිනම් ඉපදීම් ලක්ෂයක් දක්වා අතීතයට විමසල බලනෝ මෙන්න මෙම විමසල බලන කෙනා තමයි පලවිනි දිට්ටිය ූපදවා ගන්න කෙනා බවට පත්ෙන් මේ ශස්වෘතය පිළිබඳව මොකද මෙයාට රෙන්නේ පැහැදිලි වෙන්නේ එකෙනට පේන්නේ. පෙරජීවිතයත් මම හිටියා ඒ මම මේ නමින් තමයි හිටිය. ඒ ජීවිතය තුළ මට මේ මේ විදිහේ තයි පරිසරයන් හම්බ වනේ මේ නමින් මේ ගෝත්‍රයෙන් මේ විදි ආහාරයන් වලින් මේ විදිේ සරීර වරණයන් වලින් මේ විදිහ පිරිස මේ විදිහයටරිසරය මේ වගේ වයසසීමාවක් ගත කලා කියලා දකිනකොට ඒ දකින්නේ තමම් කියන ආත්මී හැගීම තුළ ඒ තුළ තමන් දකිනව පුද්ගල ස්වභාවයෙන් ඒ කලින් ජීවිතය හිටපු කෙනාමයි දැම්ම ඉන්නේ වෙනසකට ලක්වුණේ නම වෙනස්සුන රූපය වෙනස් වුන පරිසරේ වෙනස් වුන ව ආයුකාලයේ වෙනස් වුන ආහාරයන්වලින් වෙනස් වුනා. මේ විදියේ වෙනස්කංටිකක් දැක්කට ඒ කෙනාමයි මේ ඉන්න කියන නිත්‍ය සඥඥාව උපදවාගනු ලබනවා. මොකද ආත්මයක් ආත්මයක් එහමෙන තිනන් ජීවිතයක් ජීවිතයක් පිළිබඳව දිින් දිගටම පුබ්බේ නිවානුස ඥානය උපදවගන ඒ විදිහට බලනකොට මේ කෙනාගේ හිතේ මේ විදිහේ වැරදි විදිහේ දැකීමක් හිත තුළ උපදිනෝ. මොකද දව එහම නැතිනම් ජීවිතයක් දෙකක් පිළිබඳව නෙමෙයි මේ දකින්නේ. ඒවගේ ජීවිත අවස්ථාවන් ලක්ෂයක් පිළිබඳව මහම සාාල දුරකට දකින්න පුළුවන්කම ලැබෝ. ඒවිදේ මහා විශාල දිීර්ඝ කාලයක් භාවනායවයෙන් අරමුණු කරලා පු්බේ නිවානුස්ථඥානයෙන් දකිනකොට මේකෙනට හිතෙන්නම මේ සදාකාලික ආත්මයක් දිගටම පැවිතීගෙනපු බවයි ඒනිසා මරණයෙන් පස්ස දිගින් දිගටම උපදිනව මරණව කියන සංසිද්ධියකට යටත්තුනාට ඒ තුළ තමන් කියන හැගීමෙන් ආත්මී හැගීමෙන් දිගටම ජීවිත දිගටම පවත්තපු සත්තු පුද්ගල භාවය හෙමිනැතිනං ආත්මී ජීවිතයක් පවතිනවා කියන වැරදි දැකීම උපදිනෝ. ඒ විදිහට සිහිකරන්නකොට මේ කෙනගේ ජීවිතය තුළ නිත්‍ය සංඥාාවෙන් අරගත්ත ශාස්වතවාදය උපදිනවා. එතනද ඒ ශාස්වතවාදය කෙැකිව හෙමනැතිනම් ශාස්ත මාතයක් උපදිනවා කියකිවේ ඒ ආත්මි හැඟීම නිත්‍ය වශේ සධමකාලික වසේ. දීර්ග කාලීනෝ පැවතෝගෙනපු නිත්‍ය බවකින් යුතු කාරණාවක් විදිහැටයි මේ කෙනාගේ දැක්ම පිහිටන්නේ. තිේ මේකෙනා මේ දැකපු දේ විශ්වාස කරනවා. මොකද මෙයා දකින්නෙත් භාවනා කරලා ඒ හිත දියුණු කරගත්ත නුවනකටයි. ඒ නුවන තුළ දකින මේ දැක්ම, ජීවිතයේ දර්ශනයක් බවට පත් කරගන්නවා. එ නිසා දැම් මේ කෙන තමා තුළින් දැකපු මේ කාරණාව ඇත්තටම ඇත්තයි කියලා තේරුම් අරගන්නවා ඒ එහෙම මමයි කියලා විශ්වාස කරනවා ඒ මතය දැඩිව එළඹ ගන්න ඒ මතේ තුළ කටයුතු කරනකොට තිෙන දෝසේ තමයි සදාකාලික ආත්මී හැඟීමකින් යුක්තුව දිගින් දිකට මේ ජීවත්ව වන ජීවිතය පිළිබඳව මේ විදියේ ඇතිකරගත්තා වූ මේ දිට්ටිය නිසා. මේෙන සසර ගමන කෙලවර කරලා නිවන් දකිනවා කියන මං පෙතක් නිර්මාණය වෙන්නට හෙමනති නං අවබෝධ කරගන්නට පුළහංකමක් ලැබෙඳි නැහැ. මොකද මේ සසර සිද්ධ වෙන සිදුවීම කොයි විදිහේ සිද්ධයක්ක්ත කියන එක පිළිබඳව ොහුට මනා වැටහීමක් අවබෝධයක් ලබන්නට පුළහංකම ලබෙලි නෑ. මේ තමයි ශස්සත වූ පලවෙනිම දිට්ටිය. ලකට දෙවෙෙනනි දිට්ටිය පිළිබඳවත් අපි සඳහන් කරමු එතනද පැහැදිලි කරනවා මේ විදිහටම වීරියවන්ත වෙලා ඒවාගේ මෙලබඹ සිටි සිහයෙන් යුක්තව කටියුතු කරලා ඒවගේම හොඳ නුවනක් පැරතිලා මෙතන දනුව ගැන විශේෂම මතක් කරන්න ටන මේ නුවන කියෙල කතා කරන්නේ චතුරාර් සත්‍ය දර්ශනය බිබඳව ලැබුණ නුවනක් පිළිබඳ ඔන්නෙ මේ මේ කතා කරන්නේ ඒපය පිඳව එමැති නන් නාම දරමයම් පිළිබඳව ඒ මට්ටිමේ හැටියට යම් ූ නුවනක් තිබිල තිබෙනවා. සතර මහදාත්තු පිළිබඳවාගේ ඒ විදිහට කර්මය හා කර්ම පල පිළිබඳව ව නුවනක් ඒවගේ විශේෂතා නුවනක් තිබිලතිහාම පිරිස තුළ. අන්නයට වඩා විශේෂ වූ නුවනකින් කටයුතු කළ තිබෙනවා. ඇය නුවනින් යුක්තව. ඊළඟට හොදට සමත කරමස්ථානයන් වඩලා හිත හොදට සමාධිමත් කරලා. චතුත්තත් ධ්‍යයාානයට සමවැදිලා ඒ චතුත්තත් ධ්‍යානේ තුළයි ඉන්දිමිං මේ අයටත් පුළහංකම තියනවා පෙරවිසූ කඳ පිළිවෙත හොඳයට නෝනිිග බලන්න. පෙරවිසූ කඳ පිළිවෙත ගෙල කියන පුබ්බේ නිවාන සුදුඥානයඋපදවල අතීතයට බලන්න පුළහංකම තිබෙනවා. මේ ජීවිතයට පෙරජීවිතය කොයි වගේද. ඊට ආත්ම දෙකකට කලින් කොය වගේද. මේ විදිහයට මේ කෙනාට බලන්න පුළුවන් කාලය? අර පලින් කලින් පුද්ගලයට වඩා වැඩි කලින් පුද්ගලයට පුළහංකම තියෙන්නේ ජාති ලක්ෂයක් බලන්නයි නමුත් මේ දෙවිනි පුද්ගලයට පුළහංකම තිබෙනවා ජාති කල්ප දහයක් බලන්න. කල්පවලින් දහයක් අීතට බලන්න පුළහංකම තිබෙනවා. මේ විදිහයට දීර්ග කාලයක් කල්පවලින් ගණනය කරනකොට අති දීර්ග කාලයක් මේසා විශාල දීර්ග කාලයක් අතීතයට හිත යොමුකරවලා ද පිළිවෙත බලන්න පුළොහන්කම ලැබෙනකොට අර කලින් පුද්ගලයටත් වඩා කෙනට නිත්‍ය සංඥාව පිහිටනවා මොකද දීර්ග කාලයක් මේ කෙනා දකිනවා ආත්මී හැගීමෙන් තම මේ විදිහට ජීවිත ගත කරමින් මේ තැන්වල ඉපදිලා මේ නම ගෝත්‍රයන් දරමින් මේ විදිහේ පරිසරයන් වල ජීවත් වෙලා එවගේ මේ විදිහේ ශරීර ස්භාවයන් වලට පත් වෙලා මේ විදිහේ ආහාර ධර්මයන් එමනති ආරය ලැබිල එවගේම මේ විදිහේ සුවදුක් ඇතිව ජීවත් වෙලා එවගේ විදිහේ දීර්ගායස මෙච්චර ආයිස සම්පත්තියකින් යුක්තව ජීවත් වෙලා කියලා මේ විදිහේ නිරණයක දකිනෝේතුළටව ගොඩාක් කරනුන්තර්ගත වෙන අම්ම කවද තාත්කවද විදිහට පවා දකින්න පුළහන්කම තිබෙනවා. පොදුවේ සමස්තයක් ගත්තහම පෙර ජවිතය පිළිබඳව ඒ සියලු තොරතුරු ග්‍රහණය කරගෙන ඒ විදියට ආත්මයක් ආත්මයක් ජීවිතයක් ජීවිතයක් පාසා අතීතයට බලාගෙන බලාගෙන යනකොට මේකෙනට බලන්න පුළුවන්ගේ දයානයේ වඩන නිසා උපරිමයෙන් දියුණු කරන නිසා මේ කෙනට ආත්ම කල්ප ලක්ෂයක් දක්වා එකන ජීවිත කල්ප ලක්ෂයක් දක්වා දුර අතීතට බලන්න පුළුවන්කම ලබෙනවා මේසා විශාල අතීතයක් බලනකොට මේ කෙනගේ ජීවිතය ආත්මී හැඟීම දැඩි වෙලබ ගන්නවා මේ සසරේ මිච්චර දුරක් ආවේ මේ එකම පුද්ගලෙක් මගේ ජීවිතේ මගේ ආත්ම තමයි මේ දිගින් දිගටම මේ සැරිසැරිවේ කියලා වැරදි දැක්මක් උපදව ගන්නවා ඒ තමයි ශස්සත මට්ටම මේ උපදින දෙබෙන ශස්වත දිට්ටිය එළඟට තුංගනි පුද්‍යලයාත් මේ විදිහමයි ඒකනත් මේ විදිහට වීරියවන්ත වෙලා එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරලා නුවනින් කර්මස්ථාන වඩමින් බොහෝසේ චතුත්තත් ්‍යානයට සම්බධින්න පුළුවන් දැඩි සමාධියකට පත් වෙලා ඒ සමාධියෙන් පෙරවිසූ කඳපිළිවෙත බලන්න පුළහංකම ලැබෙනවා මේ තුන්ගැනි පුද්ගලයට. හැබැයි යට පළවෙනි සහ දෙවැනි පුද්ගලයන් දෙන්නටත් වඩා පළවෙනි පුද්ගලයට පුළුවංන්කම ලැබුණේ ජාති ලක්‍ෂයක් අතීතිට බලන්න දෙවැනි පුද්ගලයට පුළහංන්කම ලැබුණ ජාති කල්ප දහයක් අතීතිට බලන්න නමත් මේ තුන්ගැනි පුද්ගලයාට හැකියාව තිබෙනවා ඒකෙනගේ ප්‍ර්වල සමාධියකට පුළහංකම තිබෙනවා ඒ දියුණු කරපු සමාධිය තුළ පුබ්බේ නිවාන ස්තත ඥානය උපදවගෙන බලන්න පුළහන් හැකියාව තිබෙනවා කල්ප හතලිහක් දක්වා අතිදීර්ක කාලය. මේ විදිහට කල්ප හතලිහක් අතීතට බලන මේ කෙනාට අර දෙවෙනි පුද්ගලයටත් වඩා ඒ දිට්ටිය දැඩිව එළඹගන්නවා මකද මේ දිට්ටි අවදි තුනක් මේ කතා කරන්නේ පලවෙනි කෙනට උප දිට්ටියට වඩා ඊට වඩා දැඩ උපදිනවා දෙවෙනි කෙනාට පලවෙනිි කෙනටත් දෙවිනි කෙනටත් වඩා දැඩිව ෝපදදිනවා තුගෙන කෙනට එමන තින මේ ප්‍රබේද තුනක් එනිසායි පුද්ගලය තුන් දෙෙනකොට මෙතන වර්ගී කරණය කරන්න එනිසා මේ තුන්ගෙන කෙනාටතු දැඩිව එළඹ ගන්නවා මේ සසරේ එකදිගරයටම පැවතිච්ච ආත්මයක් ජීවිතයක් මම මේ මේ විදිහයට මේ මේ ආත්මෝල මේ මේ විදිහට කටයුතු කලා කියලා මේ කෙනා දකිනකොට ඒ පුද්ගල හැඟීම දැඩඩිව අරගත්ත දැඩිකොට ගත්ත බවකට පත්වෙනවා ඒ ැඩිව ගත්ත ස්ොරූපේ නිසා දැඩිව එළඹ ගත්ත නිසා ශාස්සත බවිෙන් හිම් ැතිනම් නිත්‍ය සංඥාවෙන් යුතුව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත්වෙනවා. මේ තුන්ගනි පුද්ගලයා පිළිබඳවයි සීපත් කළේ. එකොට හතරවෙනි පුද්ගලයා හැටියට අපිට හඳුනගන්නට තිබෙන්නේ මේ හතරවෙනි පුද්ගලයා අ කලින් කතාකරපු පුද්ගලයෝ තුන්දෙන වගේ නෙමී හතරවෙනි පුද්ගලය භාවනාවෙන් තොරව කිසිදු භාවනාවක් කරන්න නැහැ. හැබැයි පෙරජීවිත යම් පිළිබඳව අහල දැනගත්ත තොරු තුරු තිබෙනවා. යම් කෙනෙක් සමහර වෙලාවට මේ විදියේ පුබේ නිවානසද ජානය උපදවගෙන පෙරවිසූ කඳ පිළිවෙත පිළිබඳව විස්තර කරන කතා ප්‍රෝට්ති තියන්න පුළුවන්. එහෙම නැතිනම් අප සමහර වෙලාවට අද වර්මානයේදත් අපිට දකින්නට තිබෙනවා. ංචි දරුවු සහරවෙලාට පෙර ජීවිතයේ පිළිබඳව ජාතිස්මර්ණ ඥානයේ පහළ වෙලා එමනැතිනං කලින් ජීතය පිළිබඳව ොරතුරු ප්‍රකාශයට පත් කරනවා. අපි ඒ පුනර් භවය කියලා කතා කලත්න්. බුදුදහම ඒ පිළිබඳව නිශ්චිතවම පැහැදිලි කරනවා මේ සසරගමන කොය විදිරදි කියනක පිළිබඳව. නොත් පුුණරු පත්තියක් පිළිබඳව නැවත ඒ කෙනාම ඉපපුදුනා කියෙන තැනකින් දුදහම ප්‍රතික්ෂේප කරනවා පුනරු පත්තිය නොත් පුනර් භව. නැවත නැවත සසර ගමන තුළ භවයකට පත්වන්න පුළුහංකම ලැබෙනවා කියන දහම්කාරණය පැහැදිලි කරනවා. තින් මේ විදිහේ තොරතුරු විග්‍රහ කරගන කරුණුකාරණාවන් ඒරාසය කරගෙන මේ කෙනාටත් හොඳ නුවනක්තියනවා. හැබයි මේ කෙනා බණභාවනාදීටයතු සිද්ධ කරල ලබාගත්ත නුවනක් නෙමෙීමේ. සමත භාවනා කළ චතුත්තත් ්‍යයානයට සමවදිච්ච කෙනෙක් නෙමෙීමේ. සාමා්‍යමට්ටමේ ඉන්න බනභාවනානො කරන හැබැයි හොඳ තීක්ෂණ නුවනක්තියෙන හොදට කරුණුක විමසල විමසල බලන්න පුළුවන් තරක විතර් කරන්න පුළහන් කෙනෙක්මේ. මේකෙනටත් ලොෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහළ වෙලා ඉදිරිපත් කරන චතුරාර් සත්‍ය දර්ශනය හම්බ වනේ නැතින. ඒ දහම් පණවිඩේ නොලැබුණනක්. මේකෙන තරක විතර්ක කරලා පැහැදිලි කරගන්න එහ කලින් ජීවිතත් මේ විදිහට ඉදරතියෙනවා හිට කලින් ජීවිතෙත් මේ විදිහට ඉදලතියෙන මේ විදිහට. පෙර ජීවිතයේ පිළිබඳව පුද්බේ නිවානුත්සත ඥානයේ නොතිබනත්න් තරක විතර්ක හමුුවේ මේ කෙනා විශ්වාස කරනවා පෙර ජීවිතයක් තිබුණා පෙර සසර ගමනක් තිබුණා. ඒ සසර ගමනේ ආත්මී වූ පුද්ගලය එක දිගටම පැවිතිච්ච මේ සසර ගමනේ දිගින් දිගටම පැවතගෙනපු සත්තුවයෙක් පුද්ගලයකින්වා එෙමනැතිනම් මම කලින් ආත්ම තිපදිලෙහිටිය, ඊලළ ාත්මය තිපදිලෙටිය මේ විදිර ආත්මයක් ආත්මයක් පාසප. මම මේ සසරේ සැරිසරමින් ආපු කෙනෙක් කියනක මේ කෙනා විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ තිබෙන්නේ අත්මී හැඟීමෙන් යුතුව එකම ආත්මයක් දිගින් දිගටම පැවත්තගෙනපු එකම සත්ව පුද්ගලයා ඉන්නවා කියන ආත්මදිට්ටිය මුල් කරගත්ත නිත්‍ය සංඥාව මුල් කරගත්ත වූ ශස්වද දිට්ටියා. හෙමනංගන්න අපි මේ පුද්ගලයෝ හතර දෙනා පිළිබඳවම කෙටි අදහසක් ඉදිරිපත් කරන්නට ඒතුනේ. ලවෙනි ද්ගලයා භාවනා කරලා ද්‍යාන උපදවගෙන ඒ සමත කමටහන් වඩමින් ඒ උපදවගත ද්‍යාන තුළ ඉඳමින් පුොබ්බේ නිවානස්ති ඥානයේ උපදවගෙන ඒකෙනට අතීතයේ බලන්නට පුළහංකම තිබෙනවා ජාති ලක්ෂයක් අතීතට ඒ වගේම මෙ දෙවිනි පුද්ගලයට පුලහන්කම තිබෙනවා ඒ විදිහටම භාවනා කරලා ඊීටත් වඩා දියුණු කරලා ඒකෙනට බලන්නට පුළහන් කල්ප ලක්ෂේ කල්ප දහයක් අතීතට. ඒ වගේ ගනි පුද්ගලයාට පු හංකම ලබෙනවා ඒ විදිහටම භාවනා කරලා කල්ප හතලිහයක් අතීතට බලන්නට පුළහංකම තිබෙනවා. හතරවිනි පුද්ගලයාගේ ස්වභාවේ බනභාවනා කළේ නැතිවනාට ඒකිනාගේ දැනුම නුවන පාවිච්චි කරලා තරක විතාරක කරලා ඒ තුළ ගත්ත උත්තරයක් ඒකිනාට කල්පනා කරන්නට මිනිහිරන්නට පුළහංකම ලබෙනවා ඒ තුළ ඒෙනා විශ්වාස කරනවා ආත්මයක් ආත්මයක් ගානේ එමැතිනම් සසරේ ජීවිතයක් ජීවිතයක් ගානේ ආබු එකම ආත්මී හැඟීමෙන් පුද්ගල සංඥාව එමනැතිනම් පුද්ගලයෙක්ම කියන එමනැතිනම් මමමයි මේ සසරේ මෙච්චර දුරක් ආවේ කියන දැක්ම ඒකෙනගේ හිත තුළ පීටනෝ. මේ විදිහයට ආකාර හතරකින් ශස්වත දිට්ටිය උපදිනවා කියලා දහමේ පැහැදිලි කරනවා. මේ ශාස්ෘත පුද්ගල හතර එමනැතින දැක්මවල් හතර බුදුදහම හමුවේ නිසේදනය කරලදාන බදුරජාණන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කරනවා. මේ හතරාකාරයකින් දැකපු දැක්මවල් හතර හැබැයි එකම කාරණයක් තමයි මේය හතරාකාරයකින් දැක්කට දැකල තියෙන්නේ. මේ හැමදෙනම නිත්‍ය සං්ඥාවෙන් ආත්මී සං්ඥාවෙන් දැකල තියෙන්නේ ඒ ඒ පෙර ජීවත්තච්ච සසරේ ගමන්කරපු සත්ව පුද්ගල එකම කෙනෙක් කියන හැඟීමටයි. නවත් බුදු දහමේ මේ කියන කාරණාවට බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලි දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ දර්ශනයයක් මං කෙටියෙන් පැහදිලි කරන්නන් ගොපට ඒ තමයි ඒ දර්ශනය බුදුරජාණන් වහන්සේ මේ පටි්චි සමුපාද දර්රමය හරහා ලෝකයාටි දිරිපත් කරන්නේ. පටිචි සම්පාද ධර්මයයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට පැහැදිලිීමම පෙන්නවා අවිද්‍යාවෙන් ආරම්භවෙච්ච මේ පටිසම්පාද චක්‍රය ජාතිජරා ව්‍යාධිමරණ සෝක පරිදේව දුක්දම්නස් කියන මේ දුක්දක්වාම ඉදිරි පත් කළ පෙන්නනෝ එතනද ආත්මී හැඟීමක් පුද්ගල සංඥාවක් එමනැතිනම් කෙනෙක් කියන හැඟීම උප දෙන්නේ මේ විපාක වසයෙන් ලැබුණ ස්කන්ද ටිකට තන්න හවපාදාන කියන මේ කෙරෙස්්ටික යදුුණ හමයි බවයක් බවට පත් කරගන්නේ එමැති නම් බව කියන වභහාවයවපදින්නේ ඒ නිසා ජාතිවෙන්නේ එමනම් බවේ නිසයි ජාතිය පදින්නේ කියන තැන අපි පටිසම්පාදේදී විස්තර කරගත්තාම ඊට හේතු වෙලා තියෙන්නේ තන්න හොපාදාන කියන කෙලෙස් ධර්මයම් විශ්‍රවීම. ඒමනම් බුදුරජාණන් වහන්සේ මෙතැනදී ඉදිරිපත් කරන දර්ශනය ශංශිප්තව මතක්කලොත්ම් කරනලාද කරමයක විපාකයක් විදියට ඒ විපාක ධර්මයක් විදිහට තමයි අපිට අද වර්තමාන ස්කන්ද ටික හම්බ වෙන්නේ පිරිසුදුමට්ට මේ පවතින විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙනවා. මේ ඉස්කන්ද ටිකේ ඇත්ත නොදන්නකම හින්ද විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ද ටික් හැටියට හඳුනා නොගද නිසා ඒ ඉස්කන්දයන් කෙරෙහි තන්නහාව උපාදානී යොමු වීමන් කෙස් මි්‍ර වීම ආශ්‍ර ධර්මයන් අනුෂ්‍ය ධර්මයන් යොමුවීම තුළ පුද්ගල ැ ආත්මී හැඟීමක් උපදිනෝ. භවයක් විදිහට ඉපදිලා මේ ආත්මී හැඟීමක් ඇති බවට ඉතුර ුණනහම ඒ ආත්මී හැඟීම මුල් කරගන ජාති ජරාව්‍යාධි මරණ සෝක පරිදේව දුක්දුම්නස් විදින පුද්ගලයෙක් බහි වෙනවා. මේ පුද්ගල ස්වභහාය මුල් කරගත්තහම ඒකෙනට හිතෙනවා. සසර ගමන තුළ මේ විදිහයට පැවතුන පුද්ගලභාවය පුද්ගලයෙක් මේ විදියට ආවා කියන එක තේරෙන්නේ මේ කියන ධර්මතාවේ නොතේරණ නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහළළමේ දර්ශනය දිරිපත් කරනවා. පෙරජීවිතයෙන් මේ ජීවිතයට ආපු ආත්මයක් නැහැ. පෙරජීවිතය මේ ජීවිතයට සම්බන්ධනය කොයි වගේ සම්බන්ධකමක්ද කියලා පෙන්නනවා. ඒ තමයි පෙරජීවිතය තුළ ආත්මි හැඟීම මුල් කරගන, හිතපු කියපු කරපු දේවල් නිසා කර්ම රැස්සෙනෝ. කායකම වචිකම මනෝකම්ම කියන කරපු කියපු හිතපු දේවල් නිසා රැස්සච්ච මේ කර්මයන් වලට විපාක විදිහට නැවතත් ලැබෙන් නිස්කන්ධ පංචකයා. එහමන විපාක මට්ටමෙන් හම්බවනේ ස්කන්ධ ටික් නිස පුද්ගලයෙක් නෙමේ. ආත්මයක් නෙමේ. ඒ ලැබුණ ස්කන්ද ටික මුල්කරගෙන ආත්නී හැඟීමෙන් ස්කන්ද ටික ඇසුරු කරපු නිසායි. ඒ ස්කන්ද නවත ආත්මයක් පුද්ගලය කියලා හිතයන්නේ. එවනං ආපහෝ ඒ ජීවිතය තුළ ආත්මී හැඟීමකින් ඒ ආශ්‍රවධර්මයන් වලින් පුද්ගල හැඟීමෙන් මේ ඉස්කන්ධදික දිහා බලපු නිසායි ඇත්ත නොදැකපු නිසයි ඒ විදිහට බලන්නේ. එහම බලපු නිසා තමයි ඒ කෙනට මේ ස්කන්දටික නැවත ආත්මයක් කියල පෙනෙන්නේ. මේ විදිහට සසරක ඉස්කන්දර් විපාක වසයෙන් හම්බ වුන ම් තාක්තියෙන වනං ඒ ස්කන්ද ටික විපාක් වසයෙන් හඹවෙච්ච හෑම අවස්ථාවකම ඒස්කන්දටික කෙරෙහේ තන්හවපාධානයෙන් ඒස්කන්දවලට නැබුරු වෙලා ආත්මී හැඟීමෙන් මේ ස්කන්දටික පරිහරණය කලානං සත්ව පුද්ගල හැඟීමෙන් මේ ස්කන්දටික පරිහරණය කලා නම්. ඒ සත්ව පුද්ගල හැඟීමෙන් ආත්මී වූ දිට්්‍යියෙන් යුක්තව කටයුතු කරපු නිසයි මේ ශස්ත දිට්ටිය උපදින්නේ. ඒ සාස්වත දිිට්ටිය පදින නිසයි සසරේ මේ විදිහටආාවූ ආත්මයක් දිගවටම පවතිනවා කියන වැරදිදැක්මක් වැරදි වැටහීමක් උපදන්නේ. මේ කියන කාරණය ඇතිවෙන්න පුළහන් සාමාන්‍ය පෘතක්ෂන මට්ටේ ඉන්න බණභාවනා නොකර නසීලාද ගුණ ධර්මයක් නොුවඩන කෙනෙකුටත් උපතින්න පුළුවන් නොත් බලන්න මේ කහම් කරුණදි විග්‍රහ කරලා මෙතනති තුන් දෙෙනෙක්ම පෙන්නනවා අපිට හොඳට වීරියවන්තවෙලා එලඹ ට සහියෙන් යුක්තව එමනැතිනම් සහියෙන් යුක්තවම කටයුතු කරලා. එවගේම මේයට හොඳ නුවන කුත්තිබෙනවා. ඒ නුවනිනුත් කටයුතු කරලා. එවගේම සමත කර්මස්ථානයක් හොත්තට වඩලා චතතුත්තත් ධ්‍යානයට පවා සමදින්න පුහංකම තියෙන පුද්ගලයන් පිළිඳව මේ අවස්ථාතුනේදම කතා කරන්නේ. ඒ භාවනාවෙන් උපදවගන්නට තිබෙන චුතූප පාත ඥානයේ පුබ්වේ නිවානුස ඥානයාදීම ඥානේ නුත් උපද වගන්නවා. ඇළල ශෂෙන්ම පු බේනිවාන ස්දධඥානය උපදවගන්න. පෙරවිසූ කද පෙළි වෙත බලන්න පුළහන් හැකියාව ලැබිල. ඒ අතේතේ මේ විදිහ මේ විදිහේ ජීවිත ගතකරේ කියල මෙච්චර දකින්න පුළහන් හැකියාවකුත් ලැබුණමේ අය වැරදි දිට්ටියක උපදිනවන වැරදි දිට්ටියක පත්වෙනවනම්. වැරදි ආත්මී හැඟීමෙන් ශස්වතව දිට්ටියකට පත්වෙන වනං ඒ මට්ටමට පත් නෝන ඒවගේ භාවනා නොකරපු කෙනෙක් ගැන කවත් කතාද. ඒගේ කෙනෙක් පිඳව කෙසේ නම් පැහදන්නටල. ඒකයි හතරවෙනි පුද්ගලයා භාවනා නොකරන කෙනෙක් පිළිබඳව පෙන්න්නවා. හැබැයි මෙයා භාවනා නොකලාට මේ කෙනට තියනවා අහලා දැනගත්ත නුවනක් දැනුමක්තියනවා. අතීතයේ විදිහයට පිළිබඳව සසර ගමන පිළිබඳව මරණින්මත්ය උපත්ති පිළිබඳව. අහලා තියෙන නිසා මෙයා සසරේ උපත් තිහෙමෙන තිනම් ආත්මයක් කාත්මයක් ගානය සසරේ පු ගමන් මග විශ්වාස කරනවා. හැබැඒ විශ්වාසය තුළ එම ආත්මයක් දිගින් දිගටම පැවතුන බව සත්ව පුද්ගල හැඟීම දිගින් දිගටම පැවතිච්චේ එකම පුද්ගලයක් මේ සසරේ ආහු බව මේ කෙනත් විශ්වාස කරනවා. බලන්න අච්චර භාවනා කරලා සමාධිමත් මානසික මට්ටමක් උපදවගෙන හොදට හිත දියුණු කරගත්ත චතුත් අධ්‍යානයට සමධන්න පුළහන්කම ලැබිලත් පෙරවිසූ කඳ පිළි වෙල බලන්න පුළහන්කම ලැබිලතුන් මේ අත් මේ වැරජ දිට්ියකට පත්තනවා. තක් නමටම ඉන්න සියලු දෙනා සාමාන්‍ය බණභාව නොකරපු කෙනෙකුත් හැබැයි හොඳ නොමනකින් විමසන්න පුළුවන් හැකියාව තිබන කෙනකුත් මේ විදිහට හැබටෙනෝ. එහමනම් මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ලෝකයාට විවර කරන මේ ශාසන දර්ශනයක් ලෝකයේ තුළ විද්්‍යමාන නොවනා නං මේ විදිහේ හිදදියුණු කරගත්ත බනභාවනා කරන සියලු දෙනාටම වරදින්නට පුළුවහන් හැකියාව බහුලයි. මොකද වරදින්නට පුළුවන් කෙලකිවේ මොකද ඒ හැම්ම කෙනෙකුටම මේ කියන ආත්ම දිට්ටිය මුල් කරගෙන තමයි ඒ කරන සියලු කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැ දිලිවම පෙන්නනවා. මරණින් පස්සේ නැවත උපත්තියකට යනකොට මෙතනිදං ඒ පැත්තට ගිය කෙනෙකුත් නැහැ. මේ පැත්තිෙන් හැ පැත්තට තමන්ම ගියා කියලා පෙන්න්න නැහැ. ඒවගේ මේ පැත්තිෙන් යහ පැතර වෙනෙකුත් ගිහිල්ල නෑ පෙන්න කොට අද වර්තමානයෝක අරථේ ටිකක් අපි ගන්න තැනදි දෝෂ සහිතයි කියලා මට හිතෙනවා. එකට හේතුවත්තමයි මේ පැත්තිෙන් හ පැත්තට තමන් ගියත් නෑ කියල පෙන්නන කොට ඔන්න හම් තමන් ඒ පැත්තට ගිහිල්ලා නැහැ. හැබැයි වෙන කෙනෙකුත් ගිහිල්ල නෑ කියලා කියනකොට එහෙෙනම් ආපහ තමම්මයි ගී කියලා ආපහු මේක ට එකතු කරගන්නවා පලවෙනි උත්තරේ හදල දුන්න තැන වරද්දව ගන්න. මේ පැත්තිෙන් හහා පැත්තට ගිය තමනුත් නෙමේ කියල පෙන්දන කොට උත්තරයක් සපේ තියෙන මේ පැත්තිෙන් එහ පැත්තට මේ ආත්මයක් ගිහිල මේ පුද්ගලය හා පැත්තර ගහිල්ලා නෑ කියන උත්තරේ පෙන්න්නනවා ඒ වගේම මේ පැත්තිෙන් හැ පත්තර තව කෙනෙකුත් ගිහිල්ල නෑ න වන්න කෙනෙකුත් ගිල්ල නෑ කියනකොට අපි අපප උත්තරේ ගැට ගහන්න එපා වෙනෙක් ගිහිල නැත්තන්ගේ ගහිල තියෙන තම්මයි කියන මොකද කලින් උත්තරේ දිපෙන්න්නනවා තමන් නෙමේ ගිය කියලා ම වෙනෙුත් නම මේ කියල කියෙන තම ොගියන තව කෙනෙක් කවුරුර යන් ඇති කියලා හිතන්න පුලුව නිසා තමයි වෙන කෙනෙකුත් නෙමේ ගිය කියලා උත්තරේ සපයන්න. එහමනම් කොහොමද මේ සිද් දියවෙන්නේ. අප මේක බලමු. මේ ජීවිතයේ ආත්මී හැඟීම මුල් කරගෙන සත්ව පුද්ගෙන හැඟීමෙන් කරන කියන කටයුතු නිසා කර්ම රැස්සනෝ. මේ රැස්සෙන කර්මයන් වලට විපාකයක් විදිහටය පැත්තට නාමරූප දධර්මයන් ටික හම්බ වෙන්නේ. සංකාරපච්චා විඥාන විඤඥාන පච්චය නමරූපපුදදින්නේ සංකාරය කියල කියන කරමයන් කර්මයට අනුවයි වි්්‍යානය විඤ්ඥාන අනුවතමයි නාමුරූප දෙක යටගහන්නේ. මෙතන මේ විඤඥානයවත් නාමුරූපවත් සලා යතනවත් කියන ටික සත්වයක් පුද්ගල එෙක් නෙමෙයි අනාත්මයේ ඉස්කන්ද ටිකක් අනාත්මී වූ විපාහක් ඉස්කන්ද ිකක්. මේ ස්කන්ද ටික කෙරෙහි ඇත්ත නොද කිනකම නිසා නුවන යොදෙන් යදෙන්නේ නැති නිසා. මේ ස්න්ද කරෙහි ආස්ත්‍රවනුය ධර්මයක් මිත්‍ර වෙලා තිබුණ කෙලෙස් ධර්මයයක් මිත්‍රවෙනවා. ඒ මිස්ත්‍රවෙනකොට මේ ඉස්කන්ධයන්ගේ ක්‍රියාකාරකං අනුව ඒ ස්කන්දයා කෙරෙහි තන් හා උපාදාානයේ දෙනවා. තන්නහා උපාධානය එදුනහම ඒ ස්කන්ද ටිකම බවේ බවට පත්වෙනවා. ඒ ස්කන්ද ටික කෙරෙීම බවේ බ හදා ගත්තහම ඔන්න දැන්ග මෙතන පුද්ගලයෙක් උපද්වනවා. මේ හා පැත්තිෙන් මෙහා පැත්තට පුද්ගලෙක්කාවනේ. ෝ මේ පැත්ති හටගන්න ස්කන්ද ිකීමයි පුද්ගලයෙක් උපද්වගන්නේ. පුද්ගලයෙක් උපද්දව ගත්ත හම ඒ උපද්දව ගත්ත පුද්ගලයා ඉස්කන්ද ටිකටම නැබුරු කරලා ඉස්කන්ද ටිකම පුද්ගලයෙක් විදිහට සලකනෝ. එතකොට පංච උපාදානස්කන්ද මට්ටමට පත් වෙලා. ඒනකොට පිරිසුදු ස්කන්ද ිතුරු දංගල එහමැතිනම් යට වෙලාගිහිල්ලා ඒස්කන්ධ ටික තුළ ආත්මී හැඟීම පවත්වන්න පුළහංකම තියෙන උපාධනස්කන්ද ටිකක් විද්‍යමාන වනි. මේ උපාදානස්කන්ධ ටික පරිහරණය කරනවා පුද්ගල හැඟීමෙන් ආත්මී හැඟීමෙන් ඒ ස්කන්ද ටිකේ යම් විපාර්යාසයක් සිද්ධ වෙනවනන් වෙනස්වී මොලට භාජනය වෙනවනං ඒ සල් ආත්මයට වෙච්ච දෙයක් එමනැතිනම් තමන්ට වෙච්ච දෙයක් කියන හැඟීමෙන් යුත්තව මේ ස්කන්ධ කරෙහි සත්ව පුද්ගල හැඟීමෙන් යුතු කටයුතු කරනවා මෙත නද මේ සක්කා දිට්ටිය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් මබ මේ කරනු අහල ඇති මීට කලින් දේශනාවලදී සක්කාය දිට්ටිය රූපේ මුල්කරගන වේදනාව මුල්රගන සංඥාව මුල්කරගන සංකාරය විඤ්ඥානය කන මේ ස්කන්ධ පංචකයේ මුල් ආකාර හතරකින් උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ ආකාර හතරේම ශාස්ෘතේතමයි තහවුරු කරන්නේ. ඒ ආකාර හතරින් ශාස්තය උච්චේදය කියන මේ කාරණාට්ිකම අන්තර්ගත වෙන. විසි ආකාරයක සකායි දිිට්ටියයක් කතා කරන්න මෙන්න මේ දහම් විග්්‍රහයට අනුවයි. එතනෙදේ ධර්මතා පහක් උච්චේදවත්න් ධර්මතා පහලවක් ශාස්සත වසයනුත් කතා කරනවා. එතනද අපිට පැහදිලි කරගන්න තියෙන්නේ මේ ජීවිතයේ තුළ කටයුතු කරනකොට මෙන්න මේ විදිහේ යථාර්ථවාදී දර්ශනයක් අපේ ජීවිතයට නොලැබුණොත්. මේ කියන මිත්‍යා දුෘෂ්ටියයට. ත්න්න ලුවන් අවස්ථාව තිබෙන මිත්‍ය අදුෂ්ටිය මේ විදියට කතා කරන්නකොට ආකාර හතරක් පිළිබඳව තමයි යද දවසේද අපි කතා කරන්නට පුලුවන්කම ලැබෙන්නේ ඒ අවස්ථාව සැලසෙන්නේ මොකදේ ආකාර හතර පිළිබඳව තවදුරටත් අපි කරුණ පැහැදිලි කරගන්නට ඕනේ මේ අපේ ජීවිතයට සම්බන්ධ කරලා අපේ ජීවිතය තුළින් කටයුතු කරන්නට ඕනි ඒ තමයි අපි සමාජයේ කටයතු කරනකොට ම මන්ගේ පිළිබඳව මේ කියන හතර දෙනාගෙන් කොයි නාාද තමන් ඇතුළත් වෙන්න කිය එක පිළිබඳව ප්‍රායෝගික වු අපි විමසල බලන්න ඕන කරනවා. එතනද පලවිනි තුන්දනාම අපිට මදකට බැහැර කරන්න පුළුවංකම තිබෙනවා මොකද පලවිනි තුන්දනාම ඒ චතුත්තත් ්‍යානයට සමවැදිල සමත කර්මස්ථානයන් වඩල චතුත්තත් ධ්‍යානයට සමවැදිලා පුබ්බේ නිවානුස්ත ඥානය උපදවල අතීතයේ පෙරවිසූ කඳ පිළිවෙත බලන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයු තුන්දනෙ. මේ තුන්දනාගේ හැකාව එක්ක එනෙකොට කල්ප ලක්ෂයක් ඇතුළ අතීතර බලන්න පුළුවක් එක්කනෙකට එක්නකොට ජාති ක්ෂයක් ඇීතර බලන්න පුළුවන්කම තියනෙනවා එක්කෙනෙකොට කල්ප දහයක් අතීතර බලන්න පුළුවන්කම තියෙනවා තව කෙනෙකොට කල්ප හතලියයක් බලන්න පුළුවන්කම තියෙනවාල් ජාති ලක්ෂයක් එවගේම කල්ප දහයක් කල් පහතිලික්. මේ කියන තුන්දනාගේම මට්ටමට අපේ ජීවිතයේ බාලන්න පුළහන්ද කියනෙක පිළි බඳව ඔබ කල්පනා කළ බලන්නට ඕනේ මොකද මේ තුන්දනාමින්නේ චතුත් අධ්‍යානයට සමවැදිලා පුොබ්බේ නිවානුස්සද ඥානයේ උපදුවගත්ත පිරිස හැටියට නමුත් අපේ මට්ට මේ හැටියට අපි යම්මට්ටමක බණභාවනා කළත්තාම චතුත් අධ්‍යානයට සමවදින්න මේ කියන විදිට පුබේ නිවානුසද ඥානයේ පදවගෙන අවමෙන් ජාති ලක්ෂයක් අතීතයට බලන්න පුළහන් හැකියාව ලැබිලා නැති. අප කවුරුත් අයිති වෙන්නේ මේ කියන හතරවෙනි පුද්ගලයා හැටියට ඒ හතරවැනි පුද්ගලයා හැටියට පැහැදිලිර ගන්න තියෙන්නේ භාවනාවෙන් තොරව නමුත් සසරගමන පිළිබඳව අසා තියෙන කරුණුත් එක්ක තර්ක විතර්ක කරලා ඒ තරකයන් ගොඩ නගාගෙන මේ විදිහට මේ විදිහට කටයුතු කරලා තියෙනවා ගියාත්ම මේ විදිහේ වෙන්න ඇති ඊට කලින් ආත්ම මේ විදිහෙට වෙන්නට ඇති සසරේ මේ මේ විදිහ ජීවිත අපි ගත කරලා තියෙනවා කියන හැඟීමෙන් මෙනිෙහි කරනකොට තරක විතර්ක කරනකොට අපේ හිතේ ආත්මී හැඟ සසරකර පැවතුන ආත්මී හැගී මකින්තු ජීවිතයක් හම්බ වෙනවා. එහෙමනම් මේ අපේ ජීවිතය ගැන කියන එක දැක්මක් මේ කියන්නේ අපි සමහර වෙලාවට කියන සංසාර අප සසර ගමන ගත කරනකොට පෙරසංසාර අපි කරපු කියපු දේවල් මේ ජීවිතයට අපිට විපාක ලැබෙනකොට අනේති මම කියන ආත්මී හැඟීමෙන් කරපු කියපු දේවල් තමයි මට මේ විපාක දෙන්න කියන ඒ විපාක මටමත් ආත්මී හැඟීම මෙම කටයුතු කරලා දන්න ොකද කර්මයේ සහ කර්ම විපාකයේ කියලා කියන්නේ ආත්මී වූ ධර්මතාවයක් නෙමේ අනාත්මිය ුත් සිද්ධිය. නමුත් එතනදී ඉස්කන්ද ටික මුල් කරගෙන කරන කියන දේවල්, ආත්මේක ක්‍රියාකාරකමක් නෙමේ. නමුත් ඒ කරන කියන දේවල් ටික ආත්මී හැඟීමෙන් යුක්තව ඒ වැරදි දැකීමෙන් යුක්තව සිද්ධ කළොතුන් ඒ කරන කියන දේවල්. කෙනෙක් කරපු දෙයක් බවටම පත් කරගන්නෝ. ඒ තමයි අපේ තියෙන වැරදි දැකීම. කෙනෙක් කරපු දෙයක් බවට පත්කර ගත්ත හම තියන දෝසය තමයි නැවත විපාක විදිහට හම්බ වෙනකොට, ඒ හම්බවෙන විපාක ටික ඒ පාකමට්ටම හැබැ නිස්කින් ස්කන්දටිකත් නැවත කෙනෙක් පුද්ගලයෙක් මම කියන හැඟීමෙන් ඇසුරු කරන්න ගත්ත හම. ඒ තුළ මම විපාක විඳනවා කියන හැඟීමෙන් ඉක්තොර කට යුතු කරනවා. මම කර්ම කලා මම විපාක විඳනවා කියන තැනකින් ආත්මී හැඟීම මුල් කරගනයි මේ විදිහට දුක් විඳන්නට පුළුවන්කම අපිහදාගෙන තියෙන. සසරක ගමනක් අපි ආවනන් ඒ අපු සසර ගමනත් මේ විදධහමයි. දුරටත් සසරක ගමනක් අපි ඉදිරියට යනවනං ඒ යන ගමනත් ඒ විදිහටමයි පවතින්නේ. ඒනිසා ආබවිදිහ සහ ඉදිරියට යන විදි තීරණය කරන්නේ මෙන්න මේ කියන වැරදි දැකීම් මුල් කරගනමයි. ඒ නිසා සසර ගමන නතර කරන්නට නං බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරනවා මේ ස්කන්ද ටිකේ ඇත්ත පෙන්නන්න අනාත්මී වූ රූපය අනාත්මි වූ රූපයක් හැටියේටම ප්‍රත්‍යයක්ක්ෂ කරගන්න. අනත්මිියූ වේදාව අනාත්මිූ වේදනාවක් විදිහටම දකින්න. අනාත්මියූ සං්ඥාව, අනාත්මියූ සංකාරය, අනාත්මිියූ වි්ඥානය, අනාාත්මි වූ ධර්මතා හැටියටම දකින වැඩ පිළිවෙලක් ප්‍රතිපදාවක් තමයි අපිට ඉදිරිපත් කරන්න. මෙත නද මේ අනාත්මිය වූ දර්ශනයක් දකින්න කියලා කිවූ හම අද වර්තමානය මේකත් අපි අර්ථය පොඩ්ඩක් වැරදි විදිහට ගන්නවාදෝ කියල හිතෙනවා ආත්මී විදිහට ගත්තමේ දේ තුළ දැන් ආත්මයේ නෑ කියල ගන්න අදහස තමයි අද වර්තමානයේ බොහෝදුරට අදහස් කරන්න කෙල හිතෙනවා. ඒක තවදුරටත් අපි පැහැදිලි කර ගත්තුත් එතනද පැහැදිලි කරන්න තියෙන කාරණය තමයි. මේ කය ආත්ම වසයෙන් ගත්තහම මෙතන සත්්‍යයෙක් පුද්ගලයෙක් ආත්මයක් ඉන්නවා හෙමෙන තිනම් මම කියල කෙනෙක් ඉන්නවා කියන හැගීමෙන් යුතු, ආත්මී හැගීමින් රූපයේ දිහා බලලා. ඊට පස්ස අපි ධර්මය අහල දැනගන්නවා මේ අනාත්මියූ කාරණාවක්. අනාත්මිූ රූපයක් තියෙන්න්නේ කියලා. ඊට පස්ස අපි පෙළබෙන උත්සාහවත් වෙනවා මෙතන ආත්මයක් නෑ කියලා කියන්න. ආත්මයක් මෙතන නෑ මෙතන ආත්මයක් නෑ ආත්මයක් නෑ කියල මෙිෙහි කරන්න පුරුදුුවයෙනවා. එතකොට මේක හරි කියලපි සමහරලාට කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. ඇත්තරම මෙතන වෙලාතියෙන දෝසයම පැදිලි කරන්නම්. යමක් තියෙනවා කියලා ගත්තට පස්සේ ඒ තියෙනවා කියලා ගත්තදේ අපිටති තියෙනවා කියලා ගත්ත එක තමයි අපි නෑ කියලා කියන්නේ උදාහරණකට ගත්තොන් මෙත නාසනයේ මත තියෙන දහම් පුස්තකය මෙත හැම කෙනාටම මේ දහම් පුස්තකය තියෙනවා කියලයි පෙනෙන්නේ. මේ දහම් පුස්තකය තියෙනවා කියලා පෙනෙනු ඔබ හැම දෙනාටම මේ දහම් පුස්තකය කවර කෙනෙක් මේ කරගෙන වෙන පැත්තකින් තිබ්බක්. ැ ඟට මේ මෙතන බලනකොට මේ මේසෙව්ඩ දහම් පුස්තක නෑ කියලලා ඔබට කියන්න පුළුවන්කම තියෙන්. දහම් පුස්තකේ නෑ කියලා කියන ඔබ ඒ නෑ කියන අර්ථය තුළ අන්තර්ගත වෙලා තියෙනවා කලින් තිබුණ එකක් තමයි දැම් මේ නෑ කියන්නේ කියලා. එතකොට දැන් නෑ කියන අර්ථය කියනකොට තියෙනවා කියන අර්ථය ඒ තුළ ඇතුළත් වෙලා තියෙනවා නෑ කියනකොට තිබුණා කියන අර්තය තුළන්තර්ගත වෙලා තියෙන. එහමනං අනාත්මියූ සිද්ධිය කලින් තිබුණ ආත්මය දැන් නෑ කියලා ගන්න අර්ථයකින් නොුවන්නට අඒ අපි වග බලාගන්නට ඕනි. යම් කෙනෙක් මේ පොත මෙතෙනින් අයින් කලාට පස්සේ කවරහර කෙනෙක් ආවත් මෙතැන්ට ඒ කෙනට මෙතන පොතක් තියෙනවා කියලා දහම් පුස්තකයක් තියෙනවා කියලා දකින්නට ලැබෙන්ඩිම නෑ. ඒනිසා ඒ කෙනාට කලින් තිබුණ පොත මෙතන නෑනේද කියලා හිතන්න පුළොහංකමක් නෑ ඒකෙනට නැති බබමයි හම්බවෙලා තියෙන්නේ ඒකෙනට කලින් තිබුණ පොත දැන් නෑ කියන මට්ටමින් හම්බ වෙලා නෑ. ඒනිසා ඒ කෙන දකින්නේ නෑ මෙතන කලින් පොතක් තිබුණ දැම් මෙතන පොතක් නෑ කියල. එහමනක් ඔන්න ඔය කාරණය තමයි අපි දහම පැහැදිලි කරගන්නට ඕන කලිනුත් මෙතන මේ ඉස්කන්ද ටිකේ ආත්මයක් තිබිලා නෙමෙයි අපිට ආත්මයක් කියල පෙනුුණේ. කෙලේ සේකටයි මෙතන අපට ආත්මයක් විදිහට පෙනුුණේ. දැනුත් මෙතන කයක් තිබනට ආත්මයක් තියෙන හින්දනෙමෙයි මෙතන ආත්මයක් කියල පෙනෙන්නේ සත් එක් පුද්ගලයෙක් කියලපෙනෙන්නේ. මතුවටත් මේ කයතුළ ආත්මයක් තියෙන හින්දනෙමෙයි ඒ කයදිහා මතු අනාගතයේති දැක්වත්න් කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් කියලා හිතෙන්නේ. එහෙම නං අනාත්මිය වූ රූපයක් අතීතයත් තිබුණේ වර්තමානයත් තියෙන්නේ. අනාගතයේ පහල වෙනවා නම් පහලවෙන්නේ. අනාත්මි වූරූපය අනාත්මි ව රූපයක් විදිහටම දකින්නට ඕනේ නම් අපිට කරන්නට තියන්නේ. මේ ආත්මී හැඟීම ඉපදන විදිිය හොඳට නුවනින් විමසන්නට ඕනේ. ස්කන්ද ටිකේ ඇත්ත පෙන්න පෙන්න්න. ඒ ඉස්කන්ද ටි අරම්භයක් කෙලෙස්ටිකක් තමයි මේ ආත්මි හැඟීම උපදවල දුන්නේ කියලා කෙලෙස්ටිකින් උපදවල දුන්න බව හොඳට ග්‍රහණය කරගන්නට ඕනිි. ඒ වගේ මේ කෙලෙස්ටික දුරුවෙනකොට ස්කන්දටක පිරිසුදුම් ස්කන්දටික ඉතුර වෙනවා ආත්මී හැඟීමයි දුරුවෙලා යන්නේ කියන කාරණය හොඳට තේරුම් ගන්නට ඕනනි. ඒනිසා ඉස්කන්ධයන්ගේ ඇත්ත පෙන්නමින් මේ විදියේ ශාස්වධ දිට්ිය හතරආකාරයකින් උපදින්න පුළුවන් ආකාරය පිළිබඳව කතා කළ මේ ආකාර හතර මුල් කරගෙන ඒ ශස්ෘතවාදීව කටයුතු කරන්නට ලැබෙන ඒ මානසික මට්ට මෙ මිදන්නට ඒ කෙලෙස්වලින් මිදන්නට අපි උත්සාහබත් දෙන්නට සීල සමාධි ප්‍රඥා වැඩිය යුතුීමේ ශාසනය තුළ. සීලේක සංවර වෙලා සමාධීකින්තුව කටයතු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ යථාර්ථවාදී දර්ශනය අපේ ජීවිතයට සමීප කරගන ඒ දර්ශනයට අනුකෝලව සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව වැඩිය යුතු වෙනවා ඒ ප්‍රතිපදාව තුලාපිට මේ කියන ජීවිතය යතාාර්තය තේරුන් අරගන මේ කියන අනාත්මියෝ දර්ශනය හෙමනතිනං. පූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව යථාර්ථය බෝධ කරගන්නට පුළුවංකම ලැබෙනවා. එතින් අද දේශනාව ඒ සඳහා මේ හැම දෙනාටම උතුම් පාරමිතාවක්ම වේවා උතුම් ධර්මාබෝධය පිණිසුම හේතුවේවා කියල ආශීරවාද කරනවා. ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ. මහර එක්සත් මාවතයේ පදිංචි, දයාමාඩිවෙල මත්මිය හා, යෝමි තෙනුවර මහත්මිනී විසින් විශේෂයෙන්ම මේ අයි බලාපොරොත්තු වෙනවා. ජනවාරි අටවැනිදින උපන්දිනයේ දෙෙන රනෝදි දිමන්්‍ය දොඩම්පගේ දියණයට හා ඇගේ පියාණන් වන රෝෂාන් දම්මක දොඩම්පගේ මහතාගේ ඒ උපන්දිනයන් වෙනුවෙන් ආශීරවාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළුව ඒ රසන්දිී දම්සා රණුදිවංසා ඒ දීනියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවීම සඳහා ආශීර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉති මේ පින්වත් දායක පින්මතුන් අද දවසේදි මේ සිද්ධ කරගත්තාවහ පුුණන්න ශක්තිය කුසල ශක්තිය පළමෙන් සියලෝම දෙවියන්ට අපි අනමෝදං කරමු අනුමෝදං වේවා දෙවියන්ගේ දිවසුරු සම්පත් වර්ධනය කරගෙන දෙව අන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් තුමෝ නිවනිින් සැනසෙත්වා කෙලකවරු සාධ කියලපින් අනුමෝදං කරන්නට. එවගේම සිද කරගන්න ටේදුන අතිවදාර පුන්න ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාල බෞද්ධ්‍ය මාධජාලයේ නිර්මාතෘ දරනාගම කුසල දමනනායෙක් මහි පාණන් වහන්සේ ඇතුළු අපත් ඔන්න ටෙදන සිලුවෝම සඟපීතරුන් වහන්සේලාට අනුමෝදං කරමු එවගේම, ශේෂම බලාපපුරොත්වෙනවා අද දායකත්වේ දරන මේ පින්වතු නමින් මේ පරලවයන්නටේ දුන. දෙදස් පහළවේ ජූනිදා හතර වන දින අබවා ප්‍රාප්තිවන්නටේ දුන මහර එක්සත් මාවතයේ විසු හේම මාදිවෙල මහතාට හා දෙදස් දහටේ අප්‍රේල් මාසේ විසි අට වනි දින අහා ප්‍රාප්තවන්නටේ දුන උපසේන තනුවර මහත්මාට පුනයානු මෝදනා කරන්නට. ඒ ඇතුළුකොට මේිය පලවයන්නට ේදන පරම්පරාගත සංසාරගත මිය ගියාව සියලු ඕම ඥාතීන්ට. මේ පින් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. දුකකනන්ෙන් අතමිදිලා සැපවත්වේවා. සැපකනන්ගේ සැපත වඩා වර්ධනය කර ගනිත්වා කියනදහසින් ඒ මියගිය ඥාතයීන්ටත් සාදු කියලපින් අනුමෝදන් කරන්නට. තුනරුවන්ගේ අනතුගුණ බලයෙන් දෙවියන්ගේ දේවරෑක බරනින් සිදකරගන්න ේ නැ උදාර පුන ශක්තිේ කුසල් ක්ති ලය. අපට ධර්මීෙන් නිරන්තරයෙන් අවවා ධනුවාසනනා ලබා දෙෙන අප ධර්මාචාරයන් වහන්සේ මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ, හවගේම නන්දරතන ස්වාමින්න් වහන්සේ සුදස් හාමුදුරන් වහන්සේ කොත්මලේ කශ්්‍ය හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරෝණී මහා සංගරත්නය සිහිපත් කරනවා විශේෂයම මතක් කරන්න ට ඕනේ බෞද්ධ්‍ය මාධජාලයේ වන කොට වර්තමානය කටයුතු කරන බොරලන්දේ සාමින් වහන්සේ ඇතුළ ගෞරෝණී මහා සංගරත්නයට. ඒේ වෙලාවේ ආශීර්වාද කරනවා. ඒවගේ විශේෂයෙන්ම අදදායකත්වය දරනු ලබන මහර එක්සත්මාවතේ පදිංචි දයා මාඩිවෙල මහත්මිනී හා අයෝමී තෙනර ඒ මහත්මිනය විසින් හදායකත්වයන් දරනු ලබනවා විශේෂම මේ අය බලාපුොරොත්වෙනවා ඒ ජනවාරියට උපන්දිනයේ දී තිබෙන රණුදී දිමන්්‍යයා ඒ දොඩම්පගේ ඒ දියණයටත්. ඒවගේ මගේ පියාණන් වන ප්‍රෂාන් දම්මික දොඩම්පගේ ඒ මහත්මාගේ උපන්දිනයට ආශීර්වාද කරන්නට මේ පින්ක මේ දිම බලාපුොරොත්වයෙනවා. ඒවගේම රසන්දී දම්සා සහ රණුදදිමංසා ඒ දියනියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවීම සඳහා ආශීර්වාද කරන්නටත් බලාපොරොත්වයනවා. ඒ ඇතුළ මේ පවුලේ හැම දෙනාටමත් සම්බන්දුන ලොක කුඩාසියලූ මදනටත් කාය චිත්ත්‍ර පීඩාවකින් තුොර නිදුක් නිරෝග භාවය. දීර්ගයි සම්පත්ති ලබන්නටත්. කරන සත්ක්‍රියාවන් සාර්ථක කරගන ධර්මානුකූල ජීවිතයක උතුම් මූනිවනිින් සැනසෙන්නටත් මේ සිදුකලාව පුන්න ධරමයෝ. උතුම් පාර්මිතා ධර්මයක්ම වේවා කියල සාධ කියල පාර්ථනා කරන්නට. ආකා සට්ඨාච්්‍ය බුම්මට්ට ආ දේවාන අගාමෛතිකා පු්ඥන්තන් අනුමෝදිිත්ව ආ චිරංරක්කන්තු ලෝක සාසනන්. ආකාසට්ට ආච බුම්මට්ට ආදීවානග මෛද්දිකා ප්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කන්තු දේසනං ආකාසට්ට ආ්චබුම්මට්ට ආදිීවානාග මෛදිිකා පුං්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කංතුතංසදා දයිහෙම දෙනාටම තිෙරුවන්සරන්නයි.